ආදරය පිළිගන්න ඇස්සනවාඩි YouTube channel එකට TVS and Talk bike එකේ review එක තමයි දරන් ආවේ Entro 125 එකේ මේක මීට panel එක ගැන කලින් කතා කරා ඒක බැලුව නැත්නම් බලන්න උඩ link එක තියෙනවා ඒක බලන්න ඉතින් ඉන්දියාවේ scooter පෙරලියක් කරපු ලංකාවේ scooter අතර ලොකු වෙනසක් කරපු bike එක මේක අපි නම් මේ bike එකේ full review එකට set කරමු පුරුදුපාදේ මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කරොත් එන්ජින් එක 124.5 සීසී කියන්නේ කෙලින්ම තින් 125 සීසී දවා 125 සීසී එන්ජින් එකක් තියෙන තනි සිලින්ඩර් 4 ස්ට්‍රෝක් වැල්ව 3ක එන්ජින් එකක් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඩියෝ උඩ ප්‍රසියා රේසියා ඒ වගේ බයික්ස් ඔක්කොම එන්ජින් එක වැල්ව් දෙකයි වගේ අපි ගත්තොත් 150 ක්ලාස් එකේ හොනට් 160R එපිසෙඩ් ඒ වගේ බයික්ස් වලත් එන්ජින් එකේ වැල්ව්ස් දෙකයි ඉන්ටේක් එක්සෝස් බලා ගන්න ඕනේ ඒත් මේකේ හොඳ කාර්යක්ෂමතාවයක් වගේම අර අද පව එකක් ලබා ගන්න තව එක්ස්ට්‍රා වැල්ව් එකක් මේගොල්ලෝ එන්ජින් එකට දීලා තියෙනවා මේ එන්ට්‍රොක් එක. ඒක මේක පව අවුට්පුට් එක අශබල 9.4ක් විදිහට සඳහන් වෙනවා. ටොප් ස්පීඩ් එක පැටගිනුවට 105කට ආසන්නයි. මේකත් එක තරගෙට ඉන්නවා Aprilia SR125. එයාගේ ටොප් ස්පීඩ් එක පැටගිනුවට 120ක් 115ක් අතර වගේ වෙනවා. ඒක මේකේ එන්ජින් එක අශබල 10ක් වෙනවා. Grassia ඉන්නවා. Grassia එක මේකත් එක්ක ස්පීඩ් එක තින් කම්පයා කරලා ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒ ටික තමයි එන්ජින් එක ගැන අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම මේක එයා කූල් ෆුවල් සප්ලයි එක වෙන්නේ කාබරේටර් එකක් කරා පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 35ක් 44 වගේ යගේ එක තමයි මේක ඉන්නේ. මේක අර තියෙන අඩත්වල පව එක වැඩ කෑලි ඔක්කොමත් එක්ක මේ ඉන්ජින කාර්යක්ෂමතාවය හොඳටම ප්‍රමාණවත්. ඩිසයින් එක ගැන කතා කරොත් අතරම පොඩ්ඩ ලස්සන ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් මොනද කපාගෙන යන වගේම රයිඩර්ට සුහ පාසු වගේම කැපිලා පේන ලස්සන ඩිසයින් එකක් හැලොජන් හෙඩ් එකක් එක්ක යට DRS බලා ගන්න පුළුවන් මේ DRS දැනටනම් ගොඩක් මුටවල බලා ගන්න හම්බ වෙන්නේ DO ගැසිය වගේ බයික් වල දැනට එනවා ඉස්සරහට අනිත් ඒවාත් බලා ගන්න පුළුවන් එතකොට ක්ලියර් ලෑන්ස් සිග්නල් ලෑන්ස් ඉස්සරහා පස්සේ දෙකේම එන්නේ ඒත් එක්කම අසන්න මෙතන කාබන් ෆයිබර් කොටසක් සහ ප්ලාස්ටික් කලවමේ බොඩි එක ඩිසයින් වෙලා තියෙන්නේ මෙතන ස්ටිකර් වෙනවා ඒ වගේම TVS racing badge එක අපිට හම්බ වෙනවා TVS racing badge එකත් එක්ක කාබන් ෆයිබර් ඒරියා එකක් තියෙනවා ඒත් එක්කම අපිට මේ ඉස්සරහා ඒරියා එක හොඳට කකුල් දිග අරගෙන යන්න පුළුවන් ඒ ටිකක් උස කෙනෙක් නම් අපි අඩි 6 විතර ඉක්මන කෙනෙක් නම් ටිකක් මේ ඒරියා එක අමාරුයි වගේ මේ පොඩි ස්කූටර් එකක් කිසිම පොඩි ස්කූටර් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ අර ටිකක් උස කෙනෙක් නම් ගැලපෙන්නේ නැහැ එයාට බයික් එක පදිනකොට අමාරුයි එහෙමම අපි ආවත් මේක ඉස්සරහට ආවත් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහා මෙන්න මේ විදියට වයිස් එකක් එනවා ඉතින් ගොඩක් ස්කූටර් වල මෙහෙම වයිස් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ වයිස් එකත් එක්කම ස්විචස් ටික අපිට කාබන් ෆයිබර් වලින් කව වෙච්ච ස්විචස් ටිකක් හම්බ වෙනවා ඒ ටික අපි ගත්තොත්
මෙතන එන්ජින් කිල් එක එනවා. එන්ජින් කිල් එක ඇත්තටම ගත්තොත් කිසිම දැනට එන ස්කූටර් එක එන්ජින් කිල් එක බලාගෙන හම්බුන්නේ නැහැ. يعني අපි ගත්තොත් ඩියෝ රේසියාර් ඒ වගේ මේකත් එක තරඟට ඉන්න බයික්, එතකොට ග්‍රැසියා, එතකොට SR වගේ බයික් වල එන්ජින් කිල් එක බලාගෙන හම්බුන්නේ නැහැ. ඒ වගේම අපිට හෙඩ් ඔන් ඔෆ් හම්බු වෙනවා, self start එක හම්බු වෙනවා. එතකොට මේකෙත් තියෙනවා high beam low beam වගේම passing light එක. අපිට බලන්න පුළුවන් passing light එක මේව කරාම මෙතන blink වෙනවා. ඒ කියන්නේ head එක blink කරනවා passing light එක ගාලා අපිට මොකක් හරි pass කර ගන්න ඕන වාහනයක්. ඒ වගේම පිටත් ඔය පොලිසියෙන් ඉන්නකොට එහෙම අපි පොඩි ඉඟියක් දෙන්නේ. ඒකට අපිට මේ passing light එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේක engine kill එක සමහර අය මගෙන් page එකට message දාලා හැවුවා මේ engine kill එකේ මොකක්ද ඇති වාසිය කියලා. අපි මම දැන් සරලව මේක video එකේම පෙන්නන්නම්. දැන් අපි bike එක start කරනවා. start කරාට පස්සේ අපිට එන්ජින් එක ඕෆ් කරන්න ඕන යතුරු කටටම යන්න ඕන එන්ජින් කිල්ල නැත්තම්. ඒත් අපිට රටි කිලිදී යතුරු කටට අපි අවයව ඉන්නේ කරදරයක්. එන්ජින් දැන් මෙතන එන්ජින් කිල්ල එකේ නිඳ වඩ ක්ලික් කරයි. එන්ජින් එක ඕෆ් වෙනවා. ඒක තමයි එන්ජින් කිල් එකකින් වෙන්නේ. ආයෙත් මෙහෙම එන්ජින් එක ඔන් කරා. start කරා. එන්ජින් කිල් එකෙන් ඒක තමයි වෙන්නේ. මම ඒක දැන් වීඩියෝ එකක ඔයගොල්ලෝ පැහැදිලි කරේ. එතකොට කාට හරි ඒක තේරුම් නැති කෙනෙක් හිටියා නම් පැහැදිලි කරගන්න. පිලියන්ගේ පහසු හොඳ සීට් එකක් තියෙනවා. දෙන්නත් සැපට යන්න පුළුවන්. සීට් එක හරිම soft. ඒ නිසා දුර ගමන් වලට උනත් ඔයාලට කරදරයක් නැහැ. ඉන්න අමාරුවක් වෙන අමාරුවක් කිසිම අවුලක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම හොඳට අල්ල ගන්න පුළුවන් හම්ප් හෝල්ඩර්ස් දෙයක් දීලා තිනවා. අපේ සීට් එක ගැන ඒ විදිහට කතා කරන්න පුළුවන්. එතකොට ෆුඩ් පෙක්ස් දීලා තිනවා පිටිපස්සෙ කියලා. ඉස්සරහට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය මෙතන ෆුඩ් පෙක්ස් ඉස්සරහ යන එකන පාවිච්චි කරන්න නැතිනේ පුරුද්ද හැටි. ඊළඟට මේ සීට් එකේ යට කියන්නේ කබියක් ගැන කතා කරමු. කබියක බැලුවම වෙට හොඳට බලා ගන්න පුළුවන් හොඳ ඒරියා එකක් තියෙනවා. මෙතන හෙල්මට් එකක් උනත් දාන්න පුළුවන්. ඔයා මොන හරි බඩු මුට්ටු මොන හරි අරගෙන යනවා නම් ඒවත් දාගන්න අවස්ථාව හම්බුලා තිනවා. ඒ වගේම මම මීටර් එක ගැන කතා කරපු වීඩියෝ එකේදී කිව්වා LED ලෑම්ප් එකක් තියෙනවා අපිට අවශ්‍ය ලාට ගලවලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේකේ USB charge port එකකුත් තියෙනවා කියලා. මේ තියෙන්නේ ලයිට් එක. ගත්තාම එළියට ඇදලා අපිට මේක මොකක් හරි දෙයක් නැති වුණා කියලා හිතුවම අපිට ඒක හොයා ගන්න උනත් එහෙම නැත්නම් වෙන මොන හරි දෙයක් බලා ගන්න උනත් මේ LED ලෑම්ප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් USB port එක. මේක කනෙක්ට් කරලා අපිට පුළුවන් ෆෝන් එක charge කරගන්න කිසිම කරදරයක් නැතුව. ඒක තමයි අපිට සීට් එක යට බලලා කියන්න තියෙන්නේ. ඊළඟට මේකේ පෙට්‍රල් ගහන්න ඕන වුණාම සීට් එක ඇරලා ඉන්න ඕන නැහැ ඒකට. එක පැත්තකට කරපුවාම සීට් එක ඇරනවා. අනිත් පැත්තට කරපුවාම පෙට්‍රල් ගහ ගන්න පුළුවන්. ලස්සනට මේක අරගන්න අවස්ථාව හම්බලා තියෙනවා. ඉස්සරහ ටයර් සයිස් එක 110යි ඇක්චුවල් සයිස් ටයර් සයිස් එක බලන්න පුළුවන්.
පිටිපස්ස තාවොත් පිටිපස්ස බලා ගන්න පුළුවන් 130 mm size drum brake එකක් එක්ක 110/80 size tire එකක්. يعني පිටිපස්ස tire එක මහත දැන් සාමාන්‍ය අපි Dio වගේ bike වල ගත්තොත් අපිට tire size يعني දෙකම එක සමානයි. මේ පිටිපස්ස tire එක මහත් කරලා දීලා තියෙනවා. ඊළඟ suspension දීලා තියෙනවා. ඉස්සරහ telescope telescope වගේම පිටිපස්සට mono shock එකක් දීලා තියෙනවා. ඒ ටික අපිට කියන්න පුළුවන් bike එක ඇත්තටම ගොඩක් සුවපාසි. දැන් අපි මේ පාර අපි මේ bike වීඩියෝ කරපු පාර උනත් bumpers එකෙන් බලාගෙන හම්බුණා speed bumpers ඒත් ඒව පහු කරන උනත් එච්චරම අවුලක් වුන්නේ නැහැ. bike දෙදරුවෙමුත් සෑහෙන අවමයි. bike seat height එක mm 770ක් විතර වෙනවා. ඕන මොසමක උස කෙනෙක්ට ගැලපෙනවා. කියන්නේ සාමාන්‍ය අඩි 6ක් අඩි 4ක් අතර වගේ ඕනම කෙනෙක්ට මේ bike පහසුවෙන් පදින්න පුළුවන්. ඒක අපිට බලන්න ඕන පිටිපස්සේ ගත්ත ලස්සනට ලෑම්ප් එක මේ හෙඩ්ලයිට් එක වගේම මේ ටේල් ලෑම්ප් එකත් ගොඩක් ලස්සනයි. මම ඒක ස්විච් එක දාලා පෙන්වන්නම්. මේ එන්ටෝක් එකටම ආවේනික වෙච්ච ටී ෂේප් ටේල් ලෑම්ප් එකක් මේක බලා ගන්න හම්බ වෙනවා. මේක එන්ටෝක් එකේ අර ඒගොල්ල බයික් එක රිලීස් කරන්න කලින් පෙන්නපු විශේෂ දෙයක්. ඒගොල්ලන්ට ආවේනික හරියට අපි ගත්ත සී ගෝනට් එකේ එක්ස් ටයිප් ටේල් ලෑම්ප් එක තමයි මේ එන්ටෝක් එකේ නะ ටී ටයිප් ටේල් ලෑම්ප් එක. මේ බයික් එකේ මූලික දේවල් හැමදේම එන්ජින් එක, ඩිසයින් එක, හෑන්ඩ්ලින් ඇත්තරම ගොඩක් හැන්ඩ්ලින් පහසුයි. බයික් එක ඇත්තරම අපි ගත්ත මේක DO එක CR එකත් එක්ක ගොඩක් අය කම්පයර් කරාට මේ දෙකත් එක්ක නෙමෙයි මේක කම්පයර් වෙන්නේ. මේක කම්පයර් වෙන්නේ Grazia සහ SR125 බයික් දෙකත් එක්ක. මේ දෙකත් එක්ක ගත්තාම මේක හොඳයි. SR එක තරම් දුවන්නේ නැති වුණාට ඕවරෝල් මේ බයික් එක හොඳයි. මේ මීටර් පැනල් එක ඇත්තරම මම කලින් කතා කරා මීටර් පැනල් එකේ එක්ස්ප්ලනේෂන් එකෙත් ඒක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. අපි දැන් මේක කතා කරමු එක්සෝස් නෝට් එක ගැන. මේ එක්සෝස් නෝට් එකත් ලෞකික කලින් මේ සයිලන්ස් එකකට ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. අපාචි RTR 160 එකට සමාන කීපයක් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ එක්සෝස් නෝට් එක බලමු. ගොඩක් රෙව් කරන්න අමාරුයි. මොකද මේක ඔටෝ ගිය බයික් එකක්. මේක ට්‍රාන්ස්මිෂන් ඔටෝ වෙන්නේ. ඉතින් අර ක්ලච් බයික් එක වගේ නියුට්‍රල් දාලා අපිට රේස් කරලා ගන්න අමාරුයි. මේක ගොඩක් දැකලා ඇක්සලරේට් කරන බයික් එක ඉස්සරහට පයින් වගේ බැලුවා. මේ ටික අපිට ඔයගොල්ලන්ට මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති මේක එක්සෝස් නෝට් එක මොන වගේද කියලා. අපිට මේ බයික් එකේ ගත්තොත් මේ ටික තමයි කියන්න තියෙන්නේ. අපි මේක ඊටත් වඩා අපි කියන්නේ තව ගොඩක් දුරට විස්තර කරන අපේ බ්ලොග් පොස්ට් එකේ ඒක ලින්ක් එකේ තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. අදාරගෙන ආව TVS Ntorq 125 ස්කූටර් එක ගොඩක් අය ගිල්ලීමක්. මේ ස්කූටර් එකේ මීටර් පැනල් එක තමයි එකට ප්‍රධානම හේතුව. මේක ලොකු ස්කූටර්ස් අතර පෙරලියක් කරපු බයික් එකක්. මේක සම්පූර්ණ රිවිව් එක ඔයගොල්ලන්ට මම කිව් විදිහටම අරගෙන ආවා. ඊළඟට ඕන රිවිව්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම රිවිව් එකක් මම දෙන්නම්. ඒ වගේම මේ බයික් එකේ සම්පූර්ණ විස්තරේ කියන්නේ අපි බ්ලොග් පොස්ට් එක මීට කලින් දාලා තිනවා. ෆොටෝස් එක සම්පූර්ණම විස්තරේ අපි වීඩියෝ එක ගත්තට වඩා දේවල් ටිකක් ඒකේ බලන්න පුළුවන්. ඔයගොල්ලෝ ටික කියවන්න පුළුවන් සිංහලෙන්ම තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක. ඉතින් අපි කියන්න තියෙන්නේ ඊළඟ වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. Subscribe කරලා, like කරලා, share කරලා සෙට් වෙන SL1D එක. ඒ වගේම මේ bike එක දීපු රවිදෝලියටත් thank you. next video එකත් එක්ක සෙට් වෙමු. thank you.